මඩනීක මඤ්ඤං වගේ කොට උඩ ඉංග්‍රීන් වල ඩොක්ටර්ස් ලා කියන්නේ හිඟන්නද? එහෙම වෙන්න ස්වාමීනි දිනු රටවල එහෙම තමයි මම හිතේ. ඒ කියන්නේ කොට උඩ මෙයාගේ ඉදුම් හිටුම් ඔක්කොම ඔබලා බලා ගන්නේ මෙයාටයි තේරෙන්නේ කියන්නේ මං කියන්නේ දීපොලක් එහෙම මොකුත් නැද්ද? රොගුල් අරුම මොනවද තියෙන්නේ ස්වාමීනි? ඇත්තනේ කොට උඩ ළමයින්ට සලකන්නක් බැරි නම් තියෙන්නේ හොරගොල්ල විතරයි නං ඔබලා මෙයාව හැක් වගේ බලා ගන්න එපා. උසාවිය නිශ්ශබ්ද වන් ධර්මාධිකරණයට කැඳ වූ ස්වාමීනි වේ. ඔයි ගානි මෙතන සිද්ධු අහන් ඉන්න වෙලාවක් නෑ වන්. කවුද ඔය මෑ කිව්වේ? මෑණි කෙනෙක්ද? මෑණිව දෙන්නෙක්ම ඉන්නවා අද ස්වාමීනි. ආ එහෙනම් ගණින් ඉක්මනට පළවෙනි මෑණිව කොට උඩ ඉහි වගේ අප දෙනව නේද මෙහි? දෙනව දෙනව සඳ අප දෙනවා. කාරි මේ සඟ කතා මෙතන නැහැ. මෙහාට ආවම ඔක්කොම නරපණුව. කවුද මේ? කුටි නරපණුවගේ ගෑනු සතාට මොකක්ද දැන්නේ කියන්නේ නී? ඒ වුණ නෑ මම යාගේ නම කියපන්. ආ මෙයා ඇවිල්ලා අත්තන ගල්ලලාගේ විස්කි මැඩම් සඳ. ආ සෝරි සෝරි සඳ නෑ. ඉලින් හිත ගන්න බලන්න. එහිමයි. මොනවද මෙයාට විරුද්ධව තියෙන චෝදනා? කුටි වික්ටර් වයිසන්ගේ පොත ගේන්න බැරි වුණා. අයියෝ මොකද්ද මං කාරි දැන් මෙයාගල මලපණිය? මට මලපයින්වා තමයි යකෝ. ඇයි කොට වික්ටර් බයිසන්ගේ පොත හොයාගන්න බැරි වුනේ? නෑ නෑ මං වික්ටර් බයිසන්ව හෙව්වා. වික්ටර් බයිසගේ ගේදුර ඉඩ කඩම් හරක බාන විකුණලා ඒ යකා බටලන්දි හයිපයි බංගලාවකින් තඩි වස් කට්ටක් හම්බවෙලා ඒක සූප්පු කරන්න ගිහිල්ලා. මොකද්ද යකෝ ඒක දෙරුම උඹලත් එක්ක එකට ලැග්ගා නේද? මාර ජනතාවාදියා වගේ රයිට් රයිට් තක. ඌ ස්වාමීනි ඒ කාලේ උට ඕන දේවල් මට කියලා කරගන්න හැදුවා. ඔයාට කියලා මොනවද කරගන්න හැදුවේ ඩාලි? කුටි ඌ හරියන්නේ නැහැ වගේ වන්. කාරි කටවන් හිටපන් තොට ලෝදිය පොයි මේ යකා. කාරි හැලිය ලිපේ දන්නවනේ මගේ හැටි. ආ රයිට් රයිට් දැන් මෙහෙන්න මෙහෙමයි මෙයාට තියෙන ප්‍රධාන චෝදනාව චන්ද්‍රලේඛාගේ කොණ්ඩේ කැපීම. ආ ඇත්තද? අර රුකාගේ කොණ්ඩේ කැපුවේ නැද්ද? මට මතක හැටියට රවුල් ට්‍රින් කරා. ඩාලි ඔයාට සැලූන් එකක් කියලා තියෙනවද? ඌ මෙයා ඒකේ කට්ටිය තමයි ඉඳා යව්වේ. වෙන මොනවද චෝදනා? මෙයා සම්පූර්ණයෙන්ම ජීවත් වෙන්නේ අපේ සල්ලි වලින්. ගේවල්, දොරවල්, යාන වාහන. එයි මං විතරක්. අර තව ඉන්නවා. හරි හරි දැන් ඔයා ගැන නෑ අපි කතා කරන්නේ. ඇයි ඩාලින් ඔයාට කාත් කවුරුත් නැද්ද? දෙන්නේ කින්නවා මෙයා. උන් මෙහෙ නෑනේ. උන් ඉංග්‍රීන් වලනේ පදිංචි. ඉංග්‍රීන් වල කිව්වේ උන් දෙන අනාථ කඳුරකද ඉන්නේ? අපෝ නෑ දෙන්නම ඩොක්ටර්ස්ලා. මට මේක මඤ්ඤං වගේ කොට උඩ ඉංග්‍රීන් වල ඩොක්ටර්ස්ලා කියන්නේ හිඟන්නවද? එහෙම වෙන්න ස්වාමීනි දිනු රටවල එහෙම තමයි මම හිතේ. ඒ කියන්නේ කොට උඩ මෙයාගේ ඉදුම් හිටුම් ඔක්කොම ඔබලා බලා ගන්නේ මෙයාටයි තේරෙන්නේ කියන්නේ මං කියන්නේ දීපොලක් එහෙම මොකුත් නැද්ද? හොරගොල් අරුම මොනවද තියෙන්නේ ස්වාමීනි? ඇත්තනේ කොට උඩ ළමයින්ට සලකන්නක් බැරි නම් තියෙන්නේ හොරගොල්ල විතරයි නං ඔබලා මෙයාව හැක් වගේ බලා ගන්න එපා. එහෙම පොඩි ප්ලෑන් එකක් තියෙනවා අපිව පස්සේ කියන්න ස්වාමීනි. අපි ඊළඟ එක්කන ගමුද? හලෝ කොහොමද? හොඳින් ඉන්නවා හොඳින් ඉන්නවා. මේ මොනවද කොට උඩ මෙයාට තියෙන චෝදනා? මෙයාගේ සම්පූර්ණ වියදම ජනතාව තමයි දරන්නේ. කොටිම මදුරු කොයිල් එක පවා මේගොල්ලන්ට දෙන්නේ අපි අමරජතුමනි. එහේ හරි ෂෝ. මට තියෙන්නේ අවශ්‍ය දේවල් කොලේ කලියලා යවන්න විතරයි. හැරෙන තැපෑලෙන් බඩු ගෙදට එනවා. මොකද්ද මං කොට උඩ මෙයාට කාත් කවුරුත් නැද්ද? ඉන්නවා ඉන්නවා දුවේගේ පුතේකේ ඉන්නවා. ඉතින් හත්වලා මේ අම්මට මදුරු කොයිල් එකක් අරන් දෙන්න මුන්ට බැරිද? අනේ මයි කොල්ලට කොහෙද වෙලාවක් යමරජතුමනි. ඇයි ඇයි උට අම්මට සලකන්න වෙලාවක් නැත්තේ? නෑ නෑ වැඩේ තියෙන්නේ ස්වාමීනි බුවා ඩ්‍රයිවර් කෙනෙක්. ඩ්‍රයිවර් කෙනෙක් කිව්වේ? ස්කූල් බස් එලවනවා වංගු කපල ගන්නව ගානට. වෙන වෙන ඒ ක්‍රිකට් ගහනවා, ගිටාර් ගහනවා, ඩ්‍රම් සෙට් එක ගහනවා, සින්දු කියනවා. අලිවන්තරත් දන්නවා. ඉතින් මං ඔච්චර දේවල් පුළුවන් නම් අම්මට මදුරු කොයිල් එක එක එකාගෙන් ඉල්ල ගන්න ඕනේද මහ ලොකු පුතෙක්ින් දැද්දි? නෑ නෑ රට වටේ එක එකා දින බඩු බෙද බෙද යනවා. ඉතින් අම්මව අමතක වෙන එක සාධාරණයිනේ. ඇන්ටි මේ ඔය පුතාට කියන්නේ එක එකා දින බඩු බෙද බෙද ගියා වගේ නෙවෙයි. පස්සේ දවසක එක එකාට ඕවා කෘතගුණ සලකන්න ගිහිල්ලා දැක්ක නර ගෝහෝ මංගලට එච්ච දේ. එහෙමයි මං පුතාට කියන්නම්. නෑ නෑ අවශ්‍ය වෙන්නේ නෑ පුතාට. එහෙම කාටවත් කෘතගුණ සලකන්න අවශ්‍ය වෙන්නේ නෑ ඉස්සරහට. ආ එහෙනම් කමන්නේ. මොකද්ද මේ දිනවල කරන්න කොට උඩ? අපිට අපදිනවද? දෙනවා දෙනවා. ඕයි කොට උඩ කාරි. කියන්න. මේ දිනව නරක කරලා තියෙන්නේ උඹලානේ. උඹලා අවුරුද්ද මුලදී ආයෙයන් කුටි පිටින් ජීවත් වෙන්න කියලා වෙන් කරනවා. ඉතින් මේගොල්ලෝ ගන්න ඇවි කියලා ඒවා බාර ගන්නවා. හරි හරි දැන් ඔයා මොකද අපිට කරන්න කියන්නේ? යකෝ ආයෙයන් වෙන් කරපන් සල්ලි නැති එකකට. මට මේන්නේ මෙහෙ නෙමෙයි යම ලෝකේ තියෙන්නේ උඹලගේ ලෝකේ. අපි මාරු කරගමුද මේ දෙක? නෑ නෑ පොඩ්ඩක් ඉන්න පොඩ්ඩක් ඉන්න. ඔක්තෝබර් වෙනකන් ස්වාමීනි පොඩ්ඩක් ඉවසන්න. ඇයි ඇයි ඔක්තෝබර් වෙනකන් මොකද වෙන්නේ?
අපි ඔක්තෝබර් වල එහි ඉන්න යමපල්ල ඔක්කොම මෙහාට පැක් කරලා එවන්න හිතාන ඉන්නේ. බුදු අම්මෝ. ඇයි ඇයි? එතකොට කවුද අකෝ මේ දෙන්නට? අහ. මදුරු කොයින් ගමන් දෙන්නේ?